තුන්වෙනි අවස්ථාව. බලන්න අපිට තුන කිසියම් අනුකලනයක් වෙන්න හැම. අනුකලන සීමා අනිසිද අපි sin වල m alpha x + beta. cos වල n alpha x + beta. dx තිබුණා. හැබැයි මේක mn දෙකම ඉරට්ටේ නොවෙන්න ඕනේ. ඉරට්ටේ දාන්න. mn දෙකම ඉරට්ටේ නොවෙන්න ඕනේ දාන්න. මම කියතර එතකොට එහෙම නවුනොත් මේක අවස්ථා දෙකකට අපිට කියන්න අවස්ථා තුනක් ගන්න ඕන. මම කරන්න ඕන දෙය කර බලමු. මේ දුර අවස්ථා මොකද? ඔක්කොම මේ mn ඔක්කොම අපගේ සෙට් ප්ලස් ඔය mn බින්දු mn දුණා කියන්නේ එතන sin නෑ n බින්දු නැගෙන එතන cos නෑ. ඒ නිසා වන්න මේ සෙට් ප්ලස් කියලා ගන්න. කමන්නේ. දරණ කියලා. හරිද? දරණ කියලා මොකක්ද? අපි කියව දරණ කියලා නේද? මේකේ නිකුල අවස්ථාව. m ඔත් n ඉරක්. ඊළඟ අවස්ථාව? සාදරෝ. m ඉරක්. එන්න ඊළඟ අවස්ථාව එම් ඔත්තේ එන්න තේරම කිපේ දෙක මිරට් වෙන්න බෑනේ එහෙනම් මොකද එම් ඔත්තේ එන්න ඉරට් එන්න ඉරට් එම් ඉරට් එම් ඔත්තේ දෙකම ඔත්තේ නේ සිස්ටම් එකට ආ එම් ඔත්තේ වුණොත් ඔගොල්ලෝ මේක සයින් කරපු විදිහට කරමු sin m කර විදිහට ඒ කියන්නේ m ඔත් වෙන ඔගොල්ලෝ තේරුම් ගන්න ඕනේ t සමාන cos alpha x + beta sin වල මොකක්ද තියෙන්නේ මේක අලු බිඳු වෙනවෙන්න ඕනේ මම කිව්වා හරි m ඔත් වෙන මොකද sin විදිහට n ඔත් වෙන cos විදිහට n ඔත් වෙන තමයි තෝරන t සමාන sin alpha x + beta ඉතින් කාටවත් අමුතෙන් කියන්න ඕනේ නැහැ දෙකම ඔත් වෙන මොකද කරන්නේ දෙකමත් වුණා කැමති විදිහට කරන්න පුළුවන් දෙක දෙක දෙකමත් වුණා උගල සයින් විදිහට කරන්න පුළුවන් ඕකස් විදිහට පුළුවන් තේරෙන කී ප්‍රශ්නයක් නැහැ වැඩේ කරා එච්චරයි දැන් පොඩි වැඩක් හරි තර අපි ගානක් ගත්තොත් එකක් අපි ගමු i ගන්න i කියලා ගන්නවා sin 7x cos 4x dx ඕකත් එක තර මේක මොකද්ද උගල එහෙනම් මේක sin වල තියෙන ඔතන ඉස්සෙල්ලා මේක sin කරපු විදිහට කරන්න සිද්ධ වෙනවා අයිවා දෙන්නේ අයි මොකක් කරන්නද නැහැ එතකොට මොකද කරන්න කතන්දර මොනවද sin 6ක් තියාගන්නවා cos 4ක් තියාගන්නවා sin 6ක් ඉස්සරහට ගන්න මං කියුවේ තේරුණා හරිද දැන් කලින් sin කරනකොට නම් මේ මෙන්න මෙයාගේ cos වල බෙල්ලුවේ නමුත් දැන් මෙතනත් cos ඉන්න නිසා ඒ cos වල බෙල්ලන්න ඕනද නැහැ ඒ cos cos මොනේ අයි බාහිරට කරන ආයෙත් අපි දන්නවා t සමාන cos ඒ නිසා sin තරම් බෙල්ලන්න එතකොට මොකද sin වර්ග x වල ගණය cos 4 sin x dx කියලා ලියාගන්න. දැන් මේ sin වර්ගය තර ලියන අපි 1 - cos වර්ග ගණය cos x sin x dx දැන් ආයෙත් වර ගන්නවා t සමාන cos x කියලා. තේරුණාද? කොහොමද තේරුණා? තේරුණා. අනේ ඔක්කොම එක අතන cos 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 ලා ගන්න. තේරුණාද? දම්පද dt වෙන sin x dx එකෙන් එනවා අපිට sin dt සමාන sin x dx කියන මේ පාර්ට් එක මේකයි සර්ව සමයි ප්ලග් කරොත් අපිට එනවා එමේසයි එක කරේන t වර්ගය ඝනය t 4 වෙන dt පුතාල කරනවා කිව්ද පැලි හරි කසේ සුළු කරා ගන්නේ දාලා යන කෙලිම එනවා බලමු කොහමද ඍණ එළියේ මම කියන්නේ t 4 ඍණ 3 t 6 ධන 3 t 8 ඍණ t 10 නෙවෙදෙන්නේ මේකම ප්‍රසාරණය කළා t 4 වලින් වැඩි කරෙත් එක මේක ප්‍රසාරණය කරත් එන්නේ 1 ඍණ 3 t වර්ග ධන 3 t 4 ඍණ t 6 ඒක 4 වැඩි කරත් එනවා 4යි 6යි 8යි 10යි. ඒවා කමන්න. බබුනේ.
හරි දැන් අනුකරණය කරන අනුකරණය ගත්තා වගේ ටී පහ ඉස්සරහ වෙන තියෙනවා ටී පහයට පහරින 3යි ටී 7යට 7 ධන 3යි ටී 9යට 9 ධන ටී 11යට 11 ධන සි ටීට දාලා අපෝ අය අනිසේද ටීට කොස්සෙන් දාලා තේරෙනවා කිව්වද පැහැදිලි අතර මෙතන සාරාංශ මෙච්චරයි. ඕගොල්ලෝ යම් මේකේ සයින් විදිහට යන්නේ කොස්ටල් තියන්නේ. දැන් මේක කරන්නේ කොස් සයින් දෙක ඉන්නවනේ. ඕගොල්ලෝ මේක සයින් ආයතන පාවිච්චි කරන්න කරන්නේ කොස්ටල් තියන්නවත් නැහැ. කොස් තියාගන්න නෑ. කොස් ආයතන පාවිච්චි කරන්න කරන්නේ සයින් දෙක තියන්න. මොකද සර්? පැහැදිලි? හරි ඕගොල්ලෝ දාන්න වෙන උදාහරණයක් මෙන්න එක කරමු ඇත්තට. දෙක දෙක කරා. ඒක අන්තිම උත්තරේ මම ලිව්වේ නැහැ. පාත් වර්ග දාන්න. ප්‍රශ්න කරන ඕගොල්ලෝ මේ ගන්න. හයිබෝල් කරා නේද? දැන් ඔක යන කරුදිර? කොස් කොසිද? පඩන මර කතර කරක කතර මේ මේ කියන්නේ Yeah.